සුභ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන අයිටීන් ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම දිනෝෂි දීරසිංහ ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. සමාජ ජාලා සටහනකින් ගැළඹුණු හලාවත සංසුන් පොලිස් ඇඳිරි නීතිය හෙට අලුයම 4 දක්වා. ප්‍රාථමික පන්තිත් හෙට ඇරඹේ. ආරක්ෂාව තහවුරුයි. තාක්ෂණය මිනිසාගේ විනාශය වෙනුවෙන් භාවිත නොකළ යුතු බව ජනපති කියයි. ත්‍රස්ත අරමුණු වලට ඉඩ දෙන්නේ නැහැ. ආර්ථික දියුණුව නවත්තන්නවත් එදිනෙදා වැඩසටහන් අඩපණ කරන්නටවත් ඉඩ දෙන්න හොඳ නැහැ ඉඩ දෙන්නේ නැහැ කියලා මම මෙතන කියන්න කැමතියි. ඉන්දියා මහමැතිවරණයේ 6 වන අධියර සාර්ථකව පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදු වූ බහින් බස් වීමක් සමග සමාජජාල හරහා මුදා හැර තිබූ සටහනක් හේතුවෙන් හලාවත ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් ඇති වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ආරක්ෂක මාධ්‍ය හමුවට එක්මෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ තත්වය පාලනය කිරීමට හලාවත පොලිස් බල ප්‍රදේශයට පැන වූ ඇඳිරි නීතිය හෙට උදෑසන 4ට ඉවත් කරන බවයි. හලාවත නගරයේ පුද්ගලයන් දෙදෙනෙක් එකිනෙකාට දොස් පවරා ගනිමින් මුහුණු පොත හරහා සිදු වුණු බහින් බස් වීමක් දුර දිග යාම. මෙහිදී එක් පාර්ශවයක පුද්ගලයෙක් විසින් සමාජ මාධ්‍ය වෙත ඒ බහින් බස් වීම අතරතුරදී මුදවා හැර තිබුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට ප්‍රදේශවාසීන් එම පුද්ගලයාට අයත් වෙළඳසැල අසලට එක් රැස් වී මේ පිළිබඳව නොසන්සුන්කාරී තත්ත්වයක් හලාවත නගරය තුළ ඇති වුණා. මේ තත්ත්වය පාලනය කිරීමට හලාවත නගර සීමාවට බලපැවැත්වෙන ලෙසට පොලිස් ඇඳිරි නීතියත් පැනවීමට සිදු වුණා. ඒ වගේම සමාජ මාධ්‍ය වෙත මේ ප්‍රශ්නගත වූ ප්‍රකාශය මුදාහරින ලද තැනැත්තාව අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කළා. මේ වන විට හලාවත නගරය ආශ්‍රිතයේ ප්‍රදේශයේ ඉතා සාමකාමී තත්ත්වයක් තිබෙනවා. සිද්ධීන් කිසිවක් ඉන්න අනතුරුව වාර්තා වුණේ නැහැ. මේ වන විට ප්‍රදේශයේ තිබෙන තත්ත්වය සැලකිල්ලටගෙන හලාවත නගර සීමාව තුළ හෙට පෙරවරු 4 දක්වා පමණක් ඒ ඇඳිරි නීතිය පැනවෙනවා. හෙට දිනේ සම්බන්ධයෙන් පැතිර යන තොරතුරු බුද්ධ්‍යංශ හෝ ආරක්ෂක අංශ වගේ තහවුරු කර නොමැති බවද මෙහිදී හෙළි කෙරුණා. 13 වෙනිදා දිනය පිළිබඳවත් එක්තරා තහවුරු නොවූ තොරතුරක් පිළිබඳව ප්‍රසිද්ධියට පත් වුණා. මේ පිළිබඳව කරුණු දෙකක් සඳහන් කරන්න හැකියාව තිබෙනවා. එක කාරණයක් තමයි ලැබෙන කිසිම තොරතුරක් අපි බැහැර කරන්නේ නැහැ. ඒ හැම තොරතුරක්ම අපි උපරිම වශයෙන් පරීක්ෂාවට ලක් කරනවා. පරීක්ෂාවට ලක් කරනවා පමණක් නෙවෙයි ආරක්ෂක අංශ වශයෙන් උපරිම වශයෙන් ආරක්ෂාව ලබා දෙනවා. දෙවෙනි කාරණේ තමයි ප්‍රසිද්ධියට පත් වුණු මේ තොරතුරු බුද්ධ්‍යංශ මගින් හෝ ආරක්ෂක අංශ මගින් හෝ කිසිදු අවස්ථාවක තහවුරු නොකළ මූලික තොරතුරක්. ප්‍රදේශයේ මුල් කරගනිමින් සමාජ ජාලා හරහා පැතිර ගිය අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙහිදී අදහස් දැක්වුවා. ඊයේ සවස ගල්කිස්ස ප්‍රදේශයේදී ත්‍රස්තවාදී කණ්ඩායමක් අවියායුධ තොගයකුත් සමග අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියලා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙන ආකාරය අපි දුටුවා. නමුත් සඳහන් කළ යුතුයි එහිදී ඒ අත්අඩංගුවට ගැනීමක් සිදු වුණා. මෙහිදී සිදු වෙලා තිබුණේ විදේශයක මුදල් ලංකාවේ මුදල් සමග නීති විරෝධී ලෙස හුවමාරු කර ගැනීමේ ජාවා පිළිබඳව යුද හමුදාවට ලැබිලා තිබුණු තොරතුරක් යුද හමුදාව විසින් ඒ තොරතුරු අදාළ පොලිසිය අංශවලට දැනුම් දීමෙන් අනතුරුව ඒ පරීක්ෂා කිරීමට ගොස් තිබුණේ. ඒ අනුව සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ අදාළ මුදල් වර්ගයෙන් 48,700ක මුදලක් සොයාගෙන තිබෙනවා. වටිනාකම ගත්තොත් රුපියල් මිලියන 2.5කට ආසන්න මුදලක්. ඒ වගේම මොවුන් සතුව තිබුණු මෝටර රථ දෙකකුත් බාරයට ගත්තා. මේ ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ දෙයක් නොවන බව ප්‍රකාශ කරන්න අවශ්‍යයි. නවීන තාක්ෂණය මිනිසාගේ ප්‍රගමණයට මිස විනාශයට භාවිත නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිකළ ව්‍යාපෘති කිහිපයක් ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන මගින් රුපියල් මිලියන 2500ක් වැය කර ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ගණනාවක් ජනතා ඇතියටපත් කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. එමෙන්ම පොළොන්නරුව නගරය මෙරට ප්‍රථම සුහුරු නගරය ලෙස ප්‍රකාශයටපත් කිරීම සිදු කළේද ජනාධිපතිතුමා අතින්. පොළොන්නරුව දීපෝයනේ 5G තාක්ෂණ කුළුණු විවෘත කිරීම සහ හබරණ පොළොන්නරුව මාර්ගයේ දැනට පවතින සන්නිවේදන දුබලතා මගහැරවීම සඳහා වූ
සන්නිවේදන කුළුණ විවෘත කිරීම ජනාධිපතිතුමා තින් සිදු කෙරුණා. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පොළොන්නරුව නගරයේ ඉදිකළ වෙළඳ සංකීර්ණය ජනාධිපතිතුමා විවෘත කළේ ඉන් අනතුරුවයි. කඩකාමර 18කින් සමන්විත අංග සම්පූර්ණ වෙළඳ සංකීර්ණයක් ලෙස මේ ඉදිකර තිබෙනවා. ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 44ක්. තමන් කඩුව හිටපු දිසාපතිවරයාට අයත් ඉපැරණි නිල නිවස සංස්කෘතික දේපලක් ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා ගැනීම නනතුරුව කඩා ඉවත් කළ නොහැකි මෙම ගොඩනැගිලි සංකීර්ණය එහි සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කර වෙළඳ සංකීර්ණයක් ලෙස නිර්මාණය කර තිබෙනවා. දෙස් විදෙස් සංචාරකීන් ඉලක්ක කර ගනිමින් ව්‍යාපාරික අවස්ථා වැඩි දියුණු කිරීම එහි අරමුණයි. අනතුරුව සංකේතවත්ව කඩකාමර හිමියන් වෙත එය පවරා දීමද මෙහිදී සිදු කෙරුණා. නවීන තාක්ෂණික පහසුකම් සහිතව නවීකරණය කළ පොළොන්නරුව ප්‍රාදේශීය ටෙලිකොම් කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක් වුණේ ඉන් අනතුරුවයි. නව කාර්යාලයේදී පළමු ගනුදෙනුකරු ලෙස අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීම සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්. වැඩි දියුණු කරන ලද ඇමතුම් මධ්‍යස්ථානද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. අනතුරුව පොළොන්නරුව චන්ද්‍ර මණ්ඩපයේ පැවති උත්සවයේදී දිස්ත්‍රික්කයේ පාසල් 110ක් සඳහා නොබිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීම සිදු කෙරුණා. එය සංකේතවත් කරමින් පාසල් 10ක් සඳහා ප්‍රධාන පත්‍ර ලබා දීම සිදු කළේ ජනාධිපතිතුමායි. මොබිටෙල් ආයතනය මගින් නොමිලේ ලබා දී ඇති ග්‍රාමීය අන්තර්ජාල පහසුකම් යටතේ නවකිනි දමන මහාවිද්‍යාලයේ දරුදරියන් උත්සව සභාවට සජීවව සම්බන්ධ කර ගනිමින් ජනාධිපතිතුමා උත්සව සභාව ඇමතුවා. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවේ මෙම සියලු පහසුකම් ලබා දෙනුයේ දරුවන්ට නවීන ලෝකයේ දොරගුළු විවර කර දීම වෙනුවෙන් බවයි. නවීන තාක්ෂණයේ යහපත් පැතිකඩ පමණක් භාවිතයට ගනිමින් ලෝකයේ දිනු දරු පරපුරක් රට තුල බිහිවනු දැකීම තමාර මුණ බවද ජනාධිපතිතුමා කියා සිටියා. අන්තර්ජාලයේ දැනුම අසීමිතයි. ඒ නිසා අසීමිත දැනුම තිබෙන මේ ලෝකයේ නොපෙනෙන ලෝකයේ දැනුමෙන් සීමාව කොතනද දැනුමෙන් කියලා කියන්න බැරි ලෝකය තුලටයි ඔබ මේ එක් වෙන්නේ විශේෂයෙන්ම පොළොන්නරුව සුහුරු නගරයක් බවට පත් කිරීමත් සමග ඒ නිසා මිනිසාගේ යහපත සඳහා වේගයෙන් වෙනස් වන ලෝකයට එක්වන අධි තාක්ෂණය සෑම විට මේ අධි තාක්ෂණය භාවිතා කිරීමේදී ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේදී මිනිසාගේ ප්‍රගමණයට වර්ධනයට පාවිච්චි වීම තමයි තාමත් අත්‍යවශ්‍ය වන්නේ. සමාජය තුල තිබෙන යහපත් බව විනයගරුක බව මනුස්සකම සීලාචාරකම ඒ සියල්ල අධි තාක්ෂණය තුල සුරක්ෂිත විය යුතුයි. මොනතරම් ජනතාව නොමග යවන දේවල් මොනතරම්ම සීලාචාරකමට නොගැලපෙන දේවල් අද සමාජ විබ්බඩු විහරහා යනවාද චරිත ඝාතන නිന്ദා අපහාස වලින් පිරිච්ච ලෝකයක් අද අධි තාක්ෂණයත් එක්ක සමාජ විබ්බඩු විහරහා යනවා විශේෂයෙන්ම සෝෂල් මීඩියා පිළිබඳව ගවේෂණ සමීක්ෂණ පරීක්ෂණ කරන අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ දැනුගත් සමාජෙන් පහළ අය පාවිච්චි කරන දේ නිර්මාණය කරන දේ 80%ක්ම අසත්‍යයි කියන එකයි ත්‍රස්ත අරමුණු වලට ඉඩ නොදී සමය හා සංහිඳියාව රැකගනිමින් රජයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හදවත් ව්‍යාකරණ රන්මාවත් වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මහා මාර්ග මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සංකල්පයකට අනුව හදවත් ව්‍යාකරණ රන්මාවත් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. රත්නපුර මල්වල ශ්‍රී පලාබද්දල මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රත්නපුර නගරයේ පසුකරයාමේදී මේ විකල්ප මාර්ගයක් ලෙස භාවිත කළ හැකි. මාර්ග තදබදය අවම කිරීමද අරමුණයි. අනතුරුව පැවති උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා IS ත්‍රස්තවාදයේ එකාතකින් LTTට වඩා වෙනස්. එක විශාල සංවිධානයක් නැහැ. මේ කණ්ඩායම අවසන් වුණොත් තව කණ්ඩායමක් එන එක තමයි ඊළඟට අපි නවත්තන්න තියෙන්නේ. මේ බෝම්බේ රූපණ වුණේ විශාල හානියක් කරන්න. ඒක එක අරමුණ. දෙවෙනි අරමුණ රටේ සංහිඳියාව සාමය නැති කරන්න. තුන්වෙනි කාන්නේ තමයි රටේ සංවර්ධනයයි ආර්ථික දියුණුවයි නැති කරන්න. එහෙනම් අපි මේකට මූණ දෙනවා නම් පළමුවෙන්ම අපි සියලු දෙනාම සාමාන්‍ය තත්ත්වයට යන්න ඕනේ. මේ රටේ ඇත්ත වශයෙන්ම සාමයත් සංහිඳියාවත් එදා ආරක්ෂා කරන්න පුළුවන් උනේ පූජක පක්ෂය නිසා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ සිද්ධිය ඇති වුණු කතෝලික පල්ලිවල කාඩිනල්තුමා ඇතුළු ක්‍රිස්තියානි පූජක පක්ෂය එදා දුන්න දේශනා නිසා කවුරුවත් එතනින් හිතුවේ නැහැ වෙනත් කණ්ඩායමකට ගහන්න උවමනයි කියලා. සාමයේද ආරක්ෂා කරා. ඒත් දැන් එක එක යන ප්‍රවෘත්ති වලට
කලබල වෙලා අපි ඉඩ දෙන්න හොඳ නැහැ සංහිඳියාවට ප්‍රශ්න ඇති කරගන්න ප්‍රධානම එක තමයි එදිනෙදා ජීවිතය ගෙනහිල්ලා මේ රටේ ආර්ථිකය දියුණු කරන්න ඒක කරන්න අපේ සංවර්ධන වැඩ පටන් ගන්න ඕනේ किसी दवसक ISIS संविधान अपे संवर्धन नवत्तन्नवत् आर्थिक दीवन नवत्तन्नवत् यदिने दा वेट सटहन अडपनक रंटवत् इद देंट होंदने इद देंने ने कियला මම්මෙතන කියන්ට කැමති අපි අමාත්‍යංශ වැඩ කටයුතු කඩිනම් කරනවා වගේම මානුෂික පැත්ත බැලුවා ගරු අග්‍රාමාත්‍යතුමා අපට උපදෙස් දුන්නා කිසිම කෙනෙක්ගේ ඉඩමක් බලෙන් ගන්න එපයි කියලා මේ අවුරුදු 4ක් ඇතුළ කෝටි 5500ක මුදලක් වන්දි වෙනුවෙන් ගෙවලා තියෙනවා අඩුතරමින් සූර්යවැව අඩිසිය පාරේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ කොට්ටාසේ බලෙන් ඉඩම් පවරගත්ත මුදල් පවා ගෙව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයා යටතේ මිලියන 498ක් දැන් මාස 3කට කලින් සමහර පුද්ගලිකා මාධ්‍ය ආයතන අනවශ්‍ය බොරු ප්‍රචාර කරමින් යනවා. ඊයේ පෙරේද බලංගොඩ මුස්ලිම් පල්ලියේ කඩු 1000ක් තිබුණා කියලා එක කණ්ඩායමක් ප්‍රවෘත්ති විකාශනය කළා. අඩුම තරමේ කඩු 1000ක් නෙමෙයි බ්ලේඩ් තලයක්වත් හොයාගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරපු මහත්තුරු. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කියනවා යුද්ධයේ උච්චතම අවස්ථාවේවත් මේ වගේ මාධ්‍ය මර්ධනයක් මාධ්‍ය පාලනයක් තිබුණ නැහැලු මාධ්‍යවේදී නමු අමුවේ ගෙනහිල්ලා උස්සලා මරලා දාපු යුගයට අමතක වෙලා අද වෙනකන් අපිට ලසන්තල වෙනුවෙන් සාධාරණයක් කරන්න බැරි වෙලා තියෙනවා මොකද මරණා විතරක් නෙමෙයි සාක්ෂි ටිකත් විනාශ කරලා දානවා රත්නපුර මුද්දුව දෙමුවවත නවපාලමද අග්‍රාමාත්‍යවරයාටින් මීට සමගාමීව ජනාධිපතියට පැවරුණා. එම ස්ථානයේ තිබූ වසර 75කට වඩා පැරණි කම්බි පාලම වෙනුවෙන් මෙම නවපාලම මන්තිරු දෙකකින් යුක්තව ඉදිකර තිබෙනවා. 2016 වසරේ ඉදිකිරීම ආරම්භ කර ඇති මෙම පාලම සඳහා රුපියල් මිලියන 182ක මුදලක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වෙන් කර තිබුණා. ඇත්ත වශයෙන්ම දැන් බලන්නේ රත්නපුර මාර්ග පද්ධතිය දියුණු කරන්න. අද රත්නපුර කියන්නේ සීග්‍රෙන් දියුණු වෙන නගරයක්. ව්‍යාපාරික මධ්‍යස්ථානයක්. ඒ නිසා මේ නගරේ මේ මාර්ග පද්ධතිය දියුණු කරන්න තියෙනවා. එහෙනම් ක්‍රමානුකූලව ලංකාවට මාර්ග පද්ධතිය දීලා තියෙනවා. ඒ පද්ධතිය සමග දැන් අපි අලුත් වැඩසටහන ආරම්භ කරනවා. මේ මාර්ග පද්ධතිය වටේ කර්මාන්ත, මේ මාර්ග පද්ධතිය වටේ සංචාරක ව්‍යාපාර නගර දියුණු වෙන්න. මේ අතර රන්මාවත් ව්‍යාපෘතියට සමගාමීව දිවයින පුරා ස්ථාන සියයක ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණා. ගාල්ල අක්මීමන නාවින්න නාරිදුව මාර්ගයේ බෝකර මුල්ල දක්වා මාර්ගය කාපට අතුර සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 174ක්. රන්මාවත් මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන යටතේ මාතර ගල්කන්ද ඕවිටි ගමුව මාර්ගයේ සංවර්ධන කටයුතුද ආරම්භ කෙරුණා. කිරින්ද කඹුරුපිටිය සහ මාතර හක්මන යන ප්‍රධාන මාර්ග යාකරන මෙම මාර්ගයේ සංවර්ධනය සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 200ක්. ඇඹිලිපිටිය මිද්දෙනිය මාර්ගයේ සහ ඇඹිලිපිටිය නවනගරයේ ළමාපිටිය අසල සිට වැව් අතුර දක්වා මාර්ග සංවර්ධනය කෙරෙනවා. මෙම මාර්ග සංවර්ධනය සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 517ක්. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කොට්ටාව රුක්මල්ගම ධර්මවිජය ලෝක විහාරස්ථානයේ වෙත ගිය අග්‍රාමාත්‍යවරයා කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. වෙසක් උත්සවයේ පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. උපරිම ආරක්ෂක විධි විධාන යටතේ වෙසක් උත්සවය පැවැත්වීමට රජය කැපවී ක්‍රියා කරන බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. අපේ ප්‍රධානම අවධානය යොමු වුණේ වෙසක් උත්සවය පැවැත්වීම. වෙසක් උත්සවය ආමිස පූජා පවත්වන්න ඕනේ. ඒ වගේම පන්සල්වලට පැමිණිලා ඒ වැඩ කටයුතු කරන්න. සිල් ගන්න අය සිල් ගන්න. ඒත් අපිට වෙසක් උත්සවය අතහරින්න බෑ. ඒ කියන්නේ විශේෂයෙන්ම මම මහානායක ස්වාමීන් වහන්සේ කතා කරා රජය කැප වෙලා ඉන්නේ වෙසක් උත්සවය පවත්වන්නට කියලා නම විශේෂයෙන්ම ප්‍රකාශ කරා. සමහර තැන්වල තොරන් ගැන ආරක්ෂාංශයට කතා කරලා ගතියුතු තීව්‍ර ගන්න. ඒත් පන්සල් එකක්වත් වහන්න නෙවත් නැ අපේ මහානායක ස්වාමීන් වහන්සේ කපි වෙසක් උත්සව පවත්වන්න ඕන කියලා ආණ්ඩුවත් ඒ මතේ ඉන්නේ ඒ නිසා බෞද්ධයන් සියලු දෙනාටම මේ වෙසක් උත්සව සමරන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා සාමය ඇති කරන්නට ඊළඟට ආගමික සහජීවනය ඇති කරන්නට මේ කැඩිච්ච බිඳිච්ච සිත් සකස් කරන්නට හැම උත්සාහයක්ම දරන්න කියලා හැම කොටස්ම එකතු කරගෙන ඒකයි කෙරෙන්න ඕන දැන් මේ ඉදිරියේ තියෙන වෙසක් උත්සවයේ සහභාගී වීම අත්‍යවශ්‍ය ජනතාව සාමකාමීව හැසිරෙන්නට ඕන අපි කලින් ජීවත් වුණ ආකාරයට ජීවත් වෙන්නට ඕන පාරිභෝගික ඔබ වෙනුවෙන් කාගෙල්ස් ෆුඩ් සිටි මගින් ලබා දෙන සහන මිල තොරතුරු දැන් බ
වැඩිම භාණ්ඩ ප්‍රමාණයකට අසම සම මිලක් ලබා දෙන කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් හොඳම ඉතිරියක් අත්විඳින්න පාරිභෝගික ඔබට අවස්ථාව තිබෙනවා. වැඩිම ඉතිරියක් ලබා දෙන්නට දැන් වටිනා ලිතේ ග්‍රෑම් 400 රුපියල් 497යි. ෆෝචන් පොල් තෙල් ලීටර එකක් රුපියල් 576යි. ප්‍රීමා තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 110යි 750යි. මැජික් නල් අයිස්ක්‍රීම් ලීටර එකක් රුපියල් 252යි. मैगी नूल्स फैमिली पैक ग्राम 325 रुपया 151යි 720යි सर्फेक्सेल विद एलोवेरा किलोग्राम 1ක් රුපියල් 280යි 750යි ඔබත් අදම කාගල්ස් පුරසිකයට පැමිණ මේ හොඳම ඉතිරිය අත්විඳින්න නැවතත් ප්‍රවෘත්ති සියලු රජයේ පාසල්වල ප්‍රාථමික අංශවලද අධ්‍යාපන කටයුතු හෙට ආරම්භ කරනවා ඒ සඳහා සියලු ආරක්ෂක බිරිවිධාන සකස් කර ඇති බවයි රජය සඳහන් කරන්නේ පාසල් ගැන ප්‍රශ්නයක් තියෙන මේ දවස්වල ඕනෑම දෙමව්පියෙක් තමන්ගේ ළමයින්ගේ ආරක්ෂාව ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නේ. ආරක්ෂාව මදි අවස්ථාවක් කියලා මේ අවස්ථාවෙ කියන්න බෑ. ළමයි පාසල් වලට එවන්න ඕනේ. අපි ඒ සඳහා ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ගුරුවරුන් එකතු කරගෙන දෙමව්පියනුත් එකතු කරගෙන ඒ පාසල් වල ආරක්ෂාව ගැන ඉතා අවධානයෙන් ආරක්ෂාව ඇති කිරීමේ ක්‍රියාපිළියතක් අනුගමනය කරනවා. ආරක්ෂාව සම්බන්ධව පොලිස්පත්තුමත් හමුදාපත්තුමත් වනහමුදාපත්තුමත් නාවික හමුදාපත්තුමත් සහතිකය දීලා තිබෙනවා සම්පූර්ණ ආරක්ෂාව සපයනවා දැන් පාසල් පටන් ගන්න පුළුවන්කත්වයක තියෙනවා කියන්නේ මේකට විසඳුම පාසල් අධිකාරම් වල තියෙන එක නෙවෙයි අවශ්‍ය ආරක්ෂාව තහවුරු කරලා ළමයිගේ අධ්‍යාපන කටයුතු කරන දැන් අවස්ථාවක් අධ්‍යාපනයේ දිගින් දිගටම කල් දාන එක ළමයින්ට කරන දාසියක් සමහරු දෙවිය මේක දේශපාලන වාසිකයන් ජනතාව අතර බීතියක් ඇති කරගන්න ඒ වගේ ගාල්ල ප්‍රදේශයේ ප්‍රාථමික අංශය ඇතුළු සියලු අංශවල ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට සූදානම් බව අපවාරතාකරුවන් පවසනවා. ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මකයි. හෙට සිට ගාල්ල ප්‍රදේශයේ පාසල්වල ප්‍රාථමික අංශවලද අධ්‍යාපන කටයුතු ආරම්භ කරනවා. දෙමව්පියන් ගුරුබවතුන් සහ ආදි ශිෂ්‍යයන් එක්ව පාසල් පිරිසිදු කිරීමේ ශ්‍රමදානද සංවිධානය කර තිබුණා. පාසල් ආරම්භ කළ සතියක් තිස්සේ ලැබූ අධ්‍යක්ෂීම් උපයෝගී කරගෙන සමස්ත පාසලේ තිබුණු ආරක්ෂක තත්ත්වය තව දුරටත් ශක්තිමත් කරන්න වැඩි කරන්න ප්‍රාථමික අංශයට ආරම්භ කරන්න අවශ්‍ය පසුබිම සකස් කළා තිබෙන්නේ මේ මොහොතේ බාහිර පාර්ශ්ව වලින් එල්ලවිය හැකි යම් බාධාවක් වේ නම් එය වළක්වා ගන්න යුද හමුදාව ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් ආයුධ සන්නද්ධව අවශ්‍ය රාජකාරිය සපයලා තිබෙනවා හම්බන්තොට ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් රැසක අදින කටයුතු සිදු කෙරුණා. දෙමෝපියන් සහ ප්‍රදේශවාසීන් දහම් පාසල් වල ආරක්ෂාව සඳහා එක්ව සිටි බවයි අපවර්තාකරුවන් සඳහන් කළේ. 1979 වසරේදී දේශීය ත්‍රස්තවාදී සඳහා සැකසුණු පනතකින් ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වුවේ හැකි බවට මතයක් ගොඩනැන්වීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් උත්සාහ දරමින් සිටින බවට නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා සඳහන් කරනවා. උපුටා ගැනීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය හත්වනදා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු කමිටුවක් පත්කොට ඒ ඔස්සේ ප්‍රතිදස්ත පනතේ කටයුතු කළ යුතු බවය. ඊට සුළු වේලාවකට පසුව පනත පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමටද ඒ මහතා එකඟ විය. නමුත් මේ වන විට විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ ප්‍රතිදස්ත පනත ගෙන ඒමට කිසිසේත් ඉඩ නොතබන බවයි. ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑමට මුහුණ දීම සඳහා එක්සත් රාජධානියේ පනත අවස්ථා 10කදී යාවත්කාලීන කෙරුණා. 2000 වසරේදී ස්ථාවර ත්‍රස්ත පනතක් ගෙන ආ අතර ඇමරිකාවේ 9/11 ප්‍රහාරයෙන් පසුව 2001 වසරේදී ප්‍රතිත්‍රස්ත අපරාධ හා ආරක්ෂක පනතක් සම්මත කර ගැනුණා. 2005 වසරේදී ලන්ඩන් බෝම්බ සිද්ධියෙන් පසුව 2006 වසරේ නව ත්‍රස්ත පනතක් ක්‍රියාවට නැන්වුණා. ගෝලීය තලයකට ත්‍රස්තවාදයේ ව්‍යාප්ත වීමත් සමග එක්සත් රාජධානිය පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් ඊට සරිලන අයුරින් තම රටවල නීති රීති වෙනස් කිරීමට පියවර ගත්තේ තම රටවල ජනතා ආරක්ෂාව තම තමන්ගේ පුද්ගලික න්‍යායපත්‍රවලට යට නොකරමින්. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස උත්සාහ දරන්නේ 1979 වසරේ දේශීය ත්‍රස්තවාදය සඳහා සැකසුණු පනතකින් ගෝලීය ත්‍රස්තවාදය මැඩපැත්වුවේ හැකි බවට මතයක් රෝපණය කිරීමටයි. උපුටා ගැනීම අවසන්. අන්තවාදයේ පතරවමින් දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමට විපක්ෂයේ ඇතමොන් උත්සාහ දරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාතර ආසනයේ සාම කමිටු පිහිටුවීම සඳහා වූ රැස්වීමකට එක් වෙනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අන්තවාදයේ පතරවා ආණ්ඩු වෙනස් කිරීමට විපක්ෂයට නොහැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ අන්තවාදී ත්‍රස්තවාදය අතකොලුවක් කරගෙන දඩමීමා කරගෙන මේ රට තුල
දේශපාලන අවුල් ජාලාවක් ඇති කරන්නට යම් යම් කොටස් කටයුතු කරනවා. තවමත් පිපුණ නැති පක්ෂය කියමු. සමහර සමාජිකයන් අප්‍රේල් 21 වෙනිදා මේ බෝම්බ ප්‍රහාරය ගැන රූපවාහිනියෙන් රේඩියෝ එකෙන් අහපු වෙලාවේ කිරිබත් කෑවා. මලමිනි උඩින් ආණ්ඩු හදන්නත් සමහරු මේකෙන් පස්සේ බලාගෙන හිටියා. තනින් තන හසුවන කඩු සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ජනතාව අතර අසත්‍ය ප්‍රචාර පැතිරවීමට කටයුතු කරන බවටද අමාත්‍යවරයා චෝදනා කරනවා. කඩු සෙල්ලම බන්තන්නේ ටිකක් දුර දිග ගිහිල්ලා වැඩි. රූපවාහිනිය වලින් පෙන්නන විදියට පෙන්වන්නේ හරියට මේ වෙනකොට මුස්ලිම් සාමාන්‍ය මුස්ලිම් ජාතීන් අතර කඩු එකතු කිරීමේ මහා තරගයක් තියෙනවා. මොකද මේ කඩු වලින් මහ ජාතියට අපහසුතාවයට පත් කරන්න කියන මතය ඇති වෙනවා. ත්‍රස්තවාදී සැකකාරයේ කියලා රූපවාහිනිය බලලා ලේබල් ගන්න. කුඩු විකුණලා ආරම්භ කරපු එක්තරා රූපවාහිනියක් තියෙනවා, කුඩු වාහිනියක්. ඒක තමයි වැඩියෙන්ම වක් කියන්නේ. ගිනිදැල් ජාලාවක් හදලා මෙයා හිතනවා ආණ්ඩු වෙනස් කරන්න. මේ ආණ්ඩුව එහෙම ලේසියෙන් වෙනස් කරන්න බෑ. කඩුවක් ළඟ තබාගත් මුස්ලිම් වරයෙකු අත්අඩංගුවට ගන්නා වේගයෙන් ඉස්ලාම් අන්තවාදයට උදව් කළ පුද්ගලයන්ට එරෙහිව කටයුතු නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ප්‍රශ්න කරනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ උතුරු කළුතර ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින්. ඔය තව්හිද් ජමාත් ඇතුළු සංවිධාන කීපයකට ආරක්ෂක අමාත්‍යාංශයේ හරහා ගෝඨාභය රාජපක්ෂ මුදල් දෙනකොට ඒ දීපු ආණ්ඩුවෙත් විමල් වීරවංශත් රිෂාඩ් බදුදීන් හිටියා. නිකමට ගිහිල්ලා ප්‍රශ්න කරන්නවත් ආණ්ඩුව තාම කටයුතු කළා නැහැ. අපි අහන්න කැමති ආණ්ඩුවෙන් මේ කඩුවක් ළඟ තියාගෙන හිටපු මුස්ලිම් ජාතිකයෙක් ප්‍රශ්න කරන්න අරන් යන වේගයට ඇයි මේ ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලට දේශපාලන රැකවරණ ලබා දීපු, ඔවුන්ට මුදල් ආධාර ලබා දීපු, ඔවුන්ට නීත්‍යානුකූලභාවය ලබා දෙන්න කටයුතු කරපු ඇමතිවරුන්ට සහ ආණ්ඩුකාරුන් එරෙහිව කටයුතු කරන්නේ නැත්තේ ඇයි කියලා. පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අප ලැබූ පසුබෑම නොතකා යලි රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා තිස්ස මහාරාම විල්පිට රජමහ විහාරස්ථානයේ ස්තූප මළුව සහ ප්‍රාකාර බැම්මේ කැණීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෙම අදහස් පළ කළා. විල්පිට රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම නාහිමියන්ගේ අනුශාසකත්වයේ පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙහි කැණීම් කටයුතු සිදු කෙරෙනවා. ආම්ලාකාර හෙවත් ලුණුගෙඩියක හැඩයෙන් යුතු ශ්‍රී ලංකාවේ පවතින එකම ස්තූපය මෙය වෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන වලින් මේ සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් ලක්ෂ 12ක්. මෙම අවස්ථාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් පී මණ්ඩාවල මහතා ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. කතරම් සහන දුන්නත්, කතරම් වන්දි දුන්නත් මිනිස් ජීවිත මුදලකට තක්සේරු කරන්නට බෑ. රටක් හැටියට අපි හැමෝම එකට එකතු වෙලා මේ විපතට පත්තුණු හැම පවුලක්ම අපි ආරක්ෂා කරන්නට. රටක් හැටියට මේ ඛේදවාචකය තුලින් අපි ලැබපු පසුබෑ කෙටි කාලයක් තුල අපි නැවතත් වරක් ඒ ඉලක්ක සම්පූර්ණ කරගෙන තිබුණටත් වැඩිය සංවර්ධිත රටක් අපි නිර්මාණය කරන්නට. හැබැයි මේ හැමදේම කරන්නට පෙර අර විපතට පත්තුණු පවුලකට සීමා මායිම් වලින් තොරව අපි උදව් කරන්නට. අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙකු අප්‍රේල් මාස 8 වනදා සිට 12 වනදා තෙක් ඇමරිකා එක්සත් ජනපදයේ කළ සංචාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කර ඇති ප්‍රකාශය සත්‍යයෙන් තොර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් කරන ලද්දක් බව අමාත්‍ය තලතාතු කොරළ මහත්මිය පවසනවා. මෙම ප්‍රකාශය මගින් ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුවේ නීති උපදේශක පැට්‍රික් ජේ එහෙලර් මහතාට යම් සිත් වේදනාවක් ඇති වූයේ නම් ශ්‍රී ලංකා රජය සහ අධිකරණය වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරන බවද අමාත්‍යවරිය ප්‍රකාශ කරනවා. මහජන මුදල් අවභාවිතය මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පැවැත්වුණු වැඩමුළුවක් සඳහා මෙම විනිශ්චයකාරවරුන් සහභාගී වී ඇති බවයි තලතා අතුකෝරළ මහත්මිය පෙන්වා දෙන්නේ. අග්‍ර විනිශ්චයකාරවරයාගේ නිර්දේශයට යටත්ව ඔවුන් ඊට සහභාගී වී තිබෙනවා. මන්ත්‍රී වරප්‍රසාද භාවිත කරමින් පාර්ලිමේන්තුවේදී මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් විනිසුරුවරුන්ට අපහාස කිරීමට උත්සාහ කර ඇති බව අවබෝධ වන්නේයි තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටිගොඩ මහතා මල්වතු අස්කිරි මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුභාවයේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. අනතුරු වස්ගිරි විහාරයේ වෙත ගිය ආරක්ෂක ලේකම්වරයා මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ආරක්ෂක ලේකම්වරයා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිමුල් කුඹුරේ විමල ධම්ම ස්වාමීන් වහන්සේ බැහැදුටුවේ ඉන් අනතුරුවයි. මාධ්‍ය හමුවේද ආරක්ෂක ලේකම්වරයා අදහස් දැක්වුවා. හෙට ගණත් එක එක දූෂමාන ආරංචි යනවා. එබුණාට අපි දූෂමාන ආරංචි කියලා ඒවා අයින් කරන්නේ නැහැ. හැම ආරංචියක්ම අපිට වැදගත්. අපි ඒ ගැන බුද්ධිආංශ වලින් උත්‍රාලා බලන්න මට කියන්න ඕනේ දැන් බුද්ධිආංශ උදා හොඳින් ඒ රාජකාරිය කරගෙන යනවා. ඒක බලලා අපි ඒවට නිසි පීවර ගන්නවා. මුකුත් තොරතුරක් දෙනවා නම් ඒක අපිට දෙන්න කියලායි මම කියන්නේ. එක එක ජාල වලට දීලා මහජනතාව බිය කරන එක හොඳ වැඩක් නෙවෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයේ නඩතුරුව බලාපොරොත්තු වන්න. ඒ සමගින් ITN සති අන්ත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය. මේ 6 වන සතුදා ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු 6 දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙකු ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා වෙත සිය අක්තපත්‍ර බහර දුන්නා. ජනාධිපතිතුමා සහ මුස්ලිම් සිවිල් සමාජ නායකින් අතර හමුවක් ජනාධිපති මන්දිරයේදී පැවැත්තුණා. වාණිජ මණ්ඩල සමාජිකයින්ද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වූයේ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ බින්දවටිනු ව්‍යාපාරික ශේස්ත්‍රය නැවත ගුණැගීම වෙනුවෙන් කතයුතු පියවර සාකච්ඡා කිරීමටයි. මේ 7 වන අඟහරුවාදා ජනාධිපතිතුමා සහ විදේශ තානාපතිවරු මහ කොමසාරිස්වරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතුළු විදේශ සංවිධාන නියෝජිතයෝ අතර හමුවක් මෙදින පැවැත්ුණේ ජනාධිපති කාර්යාලයේදී. මේ 8 වන පදාදා මෙදින කල්මුනේ සයින්ද මර්දු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා අප්‍රේල් 26 වනදා බෝම පිපිරීම සිදු වූ ස්ථානය නිරීක්ෂණය කළා. එමෙන්ම නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග හමුවීමකට එක්වීමෙන් අනතුරුව ප්‍රදේශයේ තරුණ ප්‍රජාව දමනු ගැසුණා. ඉන් අනතුරුව අප්‍රේල් 21 වනදා බෝම ප්‍රහාරයෙන් විනාශ වූ සියොන් දේවස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා මිලේච්ච ත්‍රස්තවාදීන්ගේ එම විනාශයද සියසින් දැක බලා ගත්තා. මේ 10 වන සිකුරාදා මහනුවර ප්‍රදේශයට ගිය ජනාධිපතිතුමා මහනුවර ජනාධිපති මන්දිරයේදී මධ්‍යම පළාත් දේශපාලන නායකයින් රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් හමු වූයේ රටේ වත්මන් ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමටයි. මේ 11 වන සෙනසුරාදා රට වෙනුවෙන් එකට සිටිමු සංවර්ධන වැඩසටහන් මාලාවේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනේ අවසන් ප්‍රගති සමාලෝචන රැස්වීම උහන මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. ලෝකේ රටවල් මේ ත්‍රස්තවාදීන් මෙහෙම පහර දීලා පිපිරීම් කරලා මිනිස් ජීවිත විනාශ කරනකොට ඒ රටවල ජනතාව කිව්වේ ත්‍රස්තවාදීන්ට ගහලා ඉවර කරපන් කියලා. මේ ත්‍රස්තවාදී සිදුවීම් නිසා මමත් පසුබාන්නේ නැහැ, මම පස්සට යන්නේ නැහැ, මම ගෙදර යන්නෙත් නැහැ, මම ගහලා ඉවර කරනවා මේ ත්‍රස්තවාදී. අපි මේ ත්‍රස්තවාදී සිදුවීම් සිදු වුණාම අපි අපේ රටේ වැඩ අපි නවත්තනවද? එහෙමනම් ත්‍රස්තවාදීන් ජයග්‍රහණය කරනවා. ත්‍රස්තවාදීන් පරාජය කරන්න අපේ දෛනික සියලු කටයුතු අපි අඛණ්ඩව කරන්න ඕනේ. අපේ ආරක්ෂක හමුදා, ත්‍රිවිධ හමුදා, පොලිසිය, බුද්ධිංශ ඉතාමත් හොඳ ආරක්ෂක වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක කරනවා. ඒ ආරක්ෂක වැඩපිළිවෙළට ඔබ ජනතාව සම්පූර්ණ සහයෝගය දෙන්න ඕන එකට එකතු වෙන්න. ජනපති මෙහෙවරක සද්දින මතකය.